රාජපක්ෂ මහත්තුරුන්ගේ ආණ්ඩුව බිහි කරගන්නකොට 69 ලක්ෂයක් වෙච්ච ජනතාව බොහෝ බලාපොරොත්තු තියාගත්තා. ජාතිය ආරක්ෂා කරයි, ආගම ආරක්ෂා කරයි, දේශීය කෘෂිකර්මාන්තය ආරක්ෂා කරයි, දේශීය කර්මාන්ත ආරක්ෂා කරයි, අපි ස්වයන් පෝෂිත රාජ්‍යයක් බවට මේ රට පත් කරයි කියන බලාපොරොත්තුව සහිතව තමයි මේ ආණ්ඩුවට මිනිස්සු ඡන්දය දුන්නේ. ආණ්ඩුවේ මුල් හැඩේ ගත්තෙත් එහෙම තමයි. රුවන්වැලි මහා සෑය ගාවට ගිහිල්ලා දිවුරලා මහා සංඝරත්නයට වැඳ නමස්කාර කරලා සංඝරත්නය පෙරටු කරගෙන තමයි වැඩ ආරම්භ කරේ. පුරං කුඹුරු අස්සද්දන්න පටන් ගත්තා. රට ස්වයන් පෝෂිත කරනවා කියලා කිව්වා. ගොවියට නිසි තැන දෙනවා කියලා කිව්වා. රණ විරුවට නිසි තැන දෙනවා කියලා කිව්වා. රටේ ආර්ථිකය ආරක්ෂා කරනවා කියලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. ඉතින් පුරං කුඹුරු අස්සද්දලා ගොවියට තැන දීලා ජලය හරියට දීලා මේ රට සහලින් ස්වයන් පෝෂිත රාජ්‍යයක් බවට පත් කරලා පිට රටින් කිසිදු දෙයක් කන්න ගේන්නේ නැහැ කිව්වා. ඒකට අනුව කහ ගේන එක නැවැත්තුවා. සුදු ලුණු ගේන එක නැවැත්තුවා. රටේම නිෂ්පාදනය කරගන්න කියලා කිව්වා. මුල ওই විදිහට ආවා. දැන් අගට යනකොට මොකද්ද සිද්ධ වෙමින් තියෙන්නේ? අගට යනකොට දැන් ඉතා පැහැදිලි මේ ආණ්ඩුව කොහාටද යන්නේ කියලා පැහැදිලි. දැන්වත් රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. ඔන්න අද වෙනකොට ආණ්ඩුව නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. වෙළඳ අමාත්‍යාංශයේ ආහාර දෙපාර්තමේන්තු විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ලංකාවට සහල් ආනයනය කරන්න. කොච්චරද? මෙට්‍රික් ටොන් 101ක් ආනයනය කරන්න පළවෙනි වටේ තීන්දුවක් අරන් තියෙනවා. දැන් ඒකට ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ. දැන් ටෙන්ඩර් විද්‍යුත් කැපැලෙන් යවන්න පුළුවන්. නැත්නම් පෙට්ටියක් තියෙන ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඒකට ගිහිල්ලා දාන්න පුළුවන්. මේ 6 වෙනි මාසේ 30 වෙනිදා දවල් 12 වෙනකන් ටෙන්ඩර් බාර ගන්න. කාගෙන්ද බාර ගන්නෙ? ආයතන වලින් බාර ගන්නවා, පුජ්‍යලයන්ගෙන් බාර ගන්නවා. එතකොට එදාම 30 වෙනිදා හවස 2:00 මේක විවෘත කරලා හාල් මෙට්‍රික් ටොන් 100ක් ආනයනය කරන්න අදාළ අවසරය දෙන්න ආණ්ඩුව තීන්දුවක් අරගෙන තියෙනවා. දැන් අපිට පේනවා මේ රටේ දීවර කර්මාන්තය ඉවර කරනවා, කුචි කර්මාන්තය ඉවර කරනවා, මේ සියල්ලම ව්‍යාපාර ඔක්කොම කඩාගෙන වැටෙනවා, අකර්මණ්‍ය වෙමින් තියෙනවා, අයාලේ යනවා. දැන් මේක අරාජික ස්වභාවයකට වැටලා තියෙන්නේ. දැන් මේ පාලකයෝ තීන්දුව ගන්න ගොවිය වට්ටලා දීවරය වට්ටලා හරි ගොවිය නැති වුණක් කමක් නැහැ. තමන් හිතවත් ජාවාරම් කාර්යයන්ට තමන්ට උදව් කරපු අයට සහල් ටික හරි රටින් ගෙනල්ලා මඩිතර කරගන්න ස්වභාවයට තමයි යන්නේ. මේ රට ගත්තම සාමාන්‍යයෙන් වසරකට සහල් මෙට්‍රික් ටොන් 24ක් විතර අවශ්‍යයි පරිභෝජනයට අවශ්‍යයි. සාමාන්‍යයෙන් මාසෙට අවුරුද්දට ගත්තම මෙට්‍රික් ටොන් 24 ලක්ෂයක් අවශ්‍යයි. අපේ රටේ පහුගිය ඉතිහාසය පරීක්ෂා කරාම යලමහ කන්න දෙක පැහුනට පස්සේ සාමාන්‍යයෙන් හාල් මෙට්‍රික් ටොන් 28 ලක්ෂයක් 32ක් අතර අපේ රටේ නිෂ්පාදනය වෙනවා. යම් අතිරික්තයක් මේ රටේ තියෙනවා. ඉතින් ඒවා සමහරු වෙන වෙන නිෂ්පාදන වලට ගන්නවා. දැන් එහෙම තිබියදී අපිට පේනවා දැන් පොන්නි සම්බා කිලෝ තමයි මේ මෙට්‍රික් ටොන් 100ක් ආනයනය කරන්න සූදානම් වෙන්නේ. එතකොට දැන් රටේ මෙහෙම නිෂ්පාදනයක් තිබුණානේ. දැන් ආණ්ඩුව දකිනවා ආණ්ඩුව ගත්ත තීන්දුවත් එක්ක ආණ්ඩුව තීන්දුව ගත්තේ සැලසුම් කරලානේ කුෂිකර්මාන්තේ වැටෙනවා. ගොවියා නැති වෙනවා. වී නිෂ්පාදනය අඩු වෙනවා. රටේ සහල් හිඟයක් එනවා. මොකද දැන් මිනිස්සුන්ට කන්න හාලුත් ඕනේ. මේ කට්ටිය හිතවත්තු සමහරු හාල් වලින් බියර් ගහනවානේ. ඒවට පවා ඕනේනේ. එතකොට රටේ තියෙන සමහර හාල් යන්නේ දැන් කන්න නෙවෙයි බියර් කම්පැනි වලට යන්නේ. මේ කට්ටිය හිතවතුන්ට යනවානේ. ඒකද දැන් දැම්ම කියලා තීන්දුවක් ගත්තා. ගබඩාවේ රැස් කරගන්න පළවෙනි වටේ හාල් මෙට්‍රික් ටොන් 100ක් සම්බ හාල් ගේන්න දැන් තීන්දුව කරලා තියෙන්නේ. දැන් කල්පනා කරලා බලන්න මේක පෙරදිග ධාන්‍යාගාරය කියලා කියපු රට වැව්බැඳි රාජ්‍ය තුන් වේල බත් කාපු මිනිස්සු හිටපු රට. එහෙම අපිට කිසි ආබාධයක් තිබුණේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපේ ප්‍රධානම ආහාරය වෙච්ච බත සපේ ගන්නත් හාල් පිට රටින් ගේන්න වෙන තැනට අද රටපත් වුණා. අන්න දැන් මේක සෞභාග්‍යද කියලා අපි අහනවා. ආවේ සුබ අනාගතේ හදනවා කියලා. අන්තිමේට කිව්වා සෞභාග්‍යයේ දැක්ම කියලා. සෞභාග්‍යයේ දැක්මේ බත් කන්නක් නැත, කහක් නැත, හොද්ද සුදු පාටයි, කන්න බත් නැත, ගොවියා පාරට බස්සලා තියෙනවා, දීවරයා පාරට බස්සලා තියෙනවා. එහෙම රටක් නිර්මාණය කරලා තියෙනවා. තුන් වේල කාපු රට, කන්න නැති වෙච්ච රට, හිඟමනේට වැට්ටපු රට, රටට වෙච්ච වැඩ. ඕක තමයි දැන් අපිට කියන්න තියෙන්නේ. රට විරුවට ගැහුවා, රණ විරුවට ගැහුවා, ගොවියට ගැහුවා, අද රටින් සහල් ගේන තත්ත්වෙට රටපත් කරලා තියෙනවා. ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. මේවට බලපාන ප්‍රධාන හේතුව සැලසුමක් නැහැ, ප්‍රතිපත්තියක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. එනේ එන වෙලාවට තීන්දුව తీරන ගන්නවා. දැන් අපි ආණ්ඩුවෙන් අහනවා දැන් මේ ගේන සහල් කාබනික සහල්ද මේ ගේන්නේ? විෂ කවලන් නොවෙච්ච කොහේ හරි ලෝකේ මේ කාබනික කුෂිකර්මාන්තයෙන් නිෂ්පාදනය කරපු සහල්ද ගේන්නේ? දැන් මේ ආණ්ඩුව කියන්නේ වස විසෙන් තොර කෑම මේ රටේ ජනතාවට සපයන්න මේ ආණ්ඩුව තීන්දුවක් ගන්නවා කියලා අපි දෑත් දෙක මොසොල එකට එකඟයි. දැන් මේ ගේන හාල් එහෙමද ගේන්නේ? හොතට වහ කවල හදපු හාල් ජනතාවට කවන්න ගොවියක් වට්ටලා එහෙන් හාල් ගේනවා. ඉතින් අපිට මේකේ සැලැස්මක් එක පැත්තකින් තේරෙනවා. මේ ආණ්ඩුව දීර්ඝ කාලීන සැලැස්මක පියවරව තමයි මේ අනුගමනය කරන්නේ.
කියලා ගොවියා ගොවිබිමෙන් පලවා හරිනවා. ගොවියා ගොවිබිමෙන් පලවා හරිනවා. අරෙන් චීනෙට දීගෙන දීගෙන එනවා. සෙලන්දිවා සමාගම් හදනවා. වරාය නගරේ චීනෙට දෙනවා. දීලා දැන් ගොවියා ගොවිබිමෙන් පලවා හරිනවා. එතකොට දැන් මේට එක එක කොම්පැනි චීන ඇතුළු රටවල් වලින් එනවා. එනකොට දැන් ගොවිබිමේ ඉන්න මිනිහා කුෂිකර්මාන්තය අතෑරියම ශ්‍රමිකයා කරනවා. අන්තිමේට මේ රටේ ගොවියෝ භුක්ති විඳපු ඉඩම්, ගොවිතැන් කරපු ඉඩම්, කොම්පැනි වලට පවරා දීමේ සරස්මක්ද මේ එන්නේ කියන ප්‍රශ්නේ මෙතන තියෙනවා. දිගු කාලීන කුමන්ත්‍රණයක්ද කියලා අපිට මේක හැඟෙනවා, දැනෙනවා. දැන් එහම අපේ සාකච්ඡාවක් තියෙනවා. ඉතින් අභාග්‍යන අභාග්‍ය සම්පන්න ඉරණමකට රට ගොදුරු වෙමින් තිබෙනවා. ඛේද වාචකයකට රට ඇදවට්ටලා තියෙනවා. ඉතින් අපි රටේ ජනතාවට දැන් දැන්ම ආරාධනා කරනවා මේ තත්ත්වෙන් රට මුදව ගන්න. දැන් මේ රට ආරක්ෂා කරගන්න වෙලා තියෙනවා පාලකයන්ගෙන්. කුෂිකර්මාන්තය ආරක්ෂා කරගන්න ඕනේ, ධීවර කර්මාන්තය ආරක්ෂා කරන්න ඕනේ. වසර 2000 ගානක 2500ක් ඉක්මොමු ඉතිහාසයක් මේ රටේ තියෙනවා, කුෂිකාර්මික ඉතිහාසයක්. ඒක තමයි මේ මරන්න හදන්නේ. නිකන් රෙද්ද බැනියම ඇදලා කුරහන් සාටකේ දාගෙන ඇවිල්ලා හාමුදුරුවන්ට වැදලා සුවන්වැලි මහසෑයගාව දිවුරලා පුරන් කුඹුරු අස්සද්දලා බත බුලතින් සපිරිච්ච රටක් හදනවා කියලා, සෞභාග්‍යමත් රටක් හදනවා කියලා. දැන් මෙහෙමයි මේ රටේ කුෂිකර්මාන්තයට ෂොට් එක දෙන්නේ, මෙහෙමයි මේ රටේ කර්මාන්ත වලට ෂොට් එක දෙන්නේ, මෙහෙමයි ධීවර කර්මාන්තයට දෙන්නේ. එහෙම දෙන ගමන් ආරාධනා කරනවා පාවඩෙලනවා චීනෙට එන්න කියනවා, වරාය නගරේ ගන්න කියනවා, සෙලන්දිවා කොම්පැනිය දානවා, තව තව කට්ටියට එන්න කියනවා, ගන්න කියනවා. රටක් ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි කියලා විකුණමින් තියෙන මොහොත. කන්න තිබුණු රටක්, හිඟා කන තත්ත්වයට වට්ටපු රටක්, ඉන්න හිතන රටක්ද? රට වැටිච්ච තැනක්. පාලකෝ ගෙනල්ලා තියෙන ආන් එතෙට හිත දැන්මත් මේ தත්ත්වේ කල්පනා කරලා බුද්ධිමත් ඉදිරි තීන්දුව හරි ගන්න ඉක්මන් වෙන්න කියන ආරාධනාව මේ රටේ වැසියන්ගෙන් අපි කරනවා. The news reporter වාරණෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.